ද රපවාහනිය මේ පේයිදි ඔබු ංේතනය කරන දායකත්ව සධර්ම දේශනාව මිලෙසීන් ආරම්භ කරන්නේ. දේශනාවෙන් වෙන් සිදුකලා වෝ ගෞරවනි ආාධනාවෙන් ම තුූ දම් සභහා මණ්ඩ පේවෙත, වැඩමකොට වැඩහින්දින ගෞරවනය ස්වාමින් වහන්ේ ත්‍රපිටක ධර්මවේදී ශාස්ත්‍රපති පූචනීය, හසලක සීල විමල ගෞරවනයස්වාමින් වහන්සේ අභිහමතිනාම පළමුවෙන් සාධනාද නංවා නමස්කාරපෝරකව පෙඩිගනිමෝ. සාූ සා සාෝ. වත්තල පදිංචි ඉස්ටන්ලි පෙේරා මහත්ම ප්‍රධාන පවුලේ පින් පත් පිරිස උතු මු සද ධර්ම දශනා වෙනුවෙන් පින්බර දායකත්වය ලබාදෙමින් කටයුතු කරන්නේ. සමන්තා චක්කවාලේ සු අතරා ගච්චන්තු දේවතා සද්ධම්මං මුනිරා ජස්ස, සුනන්තු සග්ග මොක්කදන් දම්ම සවන කාලු අයංබදන්තා e kau ayang badanta දම්masාවe <Dhamma> kau ayang baddananta na <Namotas> bagawetuwarehatu samaම සmbද nautaස bagawetuwarehatu සම සmbදdasස නමු තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස ඒ අපගේ ශාස්තෘ වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අප හැම දෙනාගේම නමස්කාරය වේවා. සුපින්වත්න මේ මොහොතේ ඔබ හැම දෙනාම මැදිරි පරිශ්්‍රවේයට එකතු වෙලා ෞද්ධය අරූපවාහිනය තුළින් ධර්මශ්‍රවනය කරන්නයි බලාපොරොත්තු වන්නේ නිවසේ ඉඳලත් පින්නතුන් ධර්මශත්‍රවනය කරන්න බලාපොරොත්තු වෙනවා. අද මේ දේශනාව දායකත්වය වත්තල පදිංචි ස්ටැන්ලි පෙරේරා මැතිතුමන් ප්‍රධාන පින්වත් පිරිස දායකත්වය දරනවා. ඒ ඇත්තන්ගේ අරමුණු සිහි කරලා දේශනාව අවසානයේ පු්්‍යාණු මෝදනා කරන්න බලාපොරොත්තු වෙනවා. දැන් ධර්මශත්‍රවනය කරන්නට කාලේ. පින්වොත්නී, බුදුරජාණන් වහන්සේ නමක් පැහැදිලි කරන මූලික ධර්මය සම්පූරණයම හිත නිවාගන්න දේශනා කරපු එකක් එකන මේ ධර්මය හුරු කරගෙන ඉස්සරහට යනකොට මේ වෙෙලාවේම තමන්ව නිවෙන්න පටන් ගන්න එතුකට මේ වෙලාවීම තමන්ව නිවාගන්න කැමැති කෙනෙක් මරණී නිහපැත්තේ කතාවක් නෙමේ බුදුරජාණන් වහන්සගේ කතාව මේ ජීවිතයේ තුළදීම නිවෙන්න පුළුවන් විදිහ එකක් බුදු කෙනෙක් මතු කරන්න මේ දැන් මේ ධරමී තුළ ප්‍රායෝගිකව හැසිරුණුත් නිවෙන්න පුළුවන් එතකොට ඒ කොයි තරන් සාන්දෘෂ්ටිකද බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ල සමහරය ඔබ වහන්සේ කියන කාරණය මට දැන් කියන්න මේ වෙලාවේ කියන්න පරණේවා මට කියන්නත් එපා අනාගතයට වෙන ඒවා මට කියන්නත් එපා බහන්සේ දැන් මේ දැන්න්නේ වෙන එකක් ගැන මට කියන්න කියෙල ඔය සමහරයි කියලා තියෙන. බුදුරජාණන් වහන්සේ තකොට මතක් කරලා තියෙන මේ අතීත දුක ගැනමං ඔබලාට කියන්න යන්නේ මොකද අතීත දුක අතීත අතීත්යට එකතු වෙලා අයිවරයි ඉති පරණිකක් ගැන මොකද කියන්න කියෙලා ට හිතන්න පුළුව. අනාගතයන දුක ගැන මං කියන්නත්නෑ මොක දනාගතේ එන දුක් ගැන මුකට දයි දැන් අහන්න කියලා කෙනෙක් හිතන්න පුළුව. එනිසා ම දැං දැන් දුක ැදෙන විදිහ කියන්න කියලා බුදුරජාණන් වහන්සේ මතක් කරනවා මේ අපි අත්දකින ලෝකයේ තුළ ඇහන් කනිින් නාසිං දිවෙන් කයිම් මනසි අත්්දකින ලෝකයේ තුළ චන්දරාගේ ඇතිවෙන විදිට නම්දිය ඇතිවෙන විදිට තෘෂ්ණාව ඇතිවෙන විදිට මේ ඉන්ද්‍රියන් ආයතන පරිහරණය කරනකොටේ පරිහරණය කරන තැන දුක හටගන්වා කිය. පරිහරණය කරන දේවල් ඒ මොහොතේම අතහැරලදාන්න පුළුවන්නන් දුක එතන නිරුද්ධ වෙනවා කියලා. තන් අපිට වෙලාතියන අපි අදදකින ලෝකයේ තුළ හැමවෙලාවකම තන්හාාව ඇති වෙනවා නමුත් අපිට හරි අමාරුවයි පින්වත්න්නේ තන්හාව ඇති නොවෙන විදිහයට කල්පනහා කරන්න අපිට බෑ. ඒක තමා අපි මුහුණ දෙන බරපතල අවුල්ල. බුදුරජාණන් වහන්සේගේ දේශනාව තුළ දායාදුනාට පස්සේ, කවදාවත් තන්හාාව ඇති නොවෙන විදිහට හිත හැදෙනු. රූප පේනවා. ශබ් දැහනෝ. ගඳ සුවඳ දැනවා දිවට රස දැනෙනවා කයියට පහස දැනෙනෝ. හැබැයි මොකක්ද නැත්ති. තන්හාවනේ. තන්හාාව අයිංකරල දාලා ලෝකයේ දිහා බලන විදිහ තමයි අරහත්තුවයි කියල කියා. තුර ඒක නිකාම් ඇති වෙන්නේ. පංචස්කන්දය පිළිබඳ ඉතා ගැඹුරිින් අවබෝධ කරගන්නවා ඇතම අවබෝධ කරනවා කියලා වෙන මොකක්වත් නැහැ පංචස්කන්දයේ පිළිබඳව අවබෝධ කරගන්න ඉතිෙන් එතකොට මේ ඇත්තන්ගේ මාතෘුකාපාටයක් හැටියටත් සිහි ගන්වෙලා තියෙනවා විශේෂයෙන්ම මේ බුදුරජාණන් වහම්සිකි බුද්ධ දේශනාව තුළ අවබෝධය කරා යනකොට කොහොමද තමන්ගේ ජීවිතය විදර්ශනා කරගන්න කියලා. ඇතරම නිවන්දකින කෙනෙක් ජීවිතය විදර්ශනා කරඩු. විදර්ශනා කරන්න වූ බනහලා අද නිවන්දකිට බෑ. පුුද්ධකාලනම් බනහලා නිවන්දකපු අයත් හිටියා නමුත් එයාට හොඳ ප්‍රඥාවක් තිබා අදහෙම මෝරපු ප්‍රඥාවත් තියෙන මිනිසු මටනංහම්වෙලා නෑ ඔය කොහැරි අහ මුළුවල ඉඩත් බැරිකමකුත් නෑ හු මුළුවල කියනතිම මුළ ගැන්වෙලා ඉන් බැරිකක් නෙම නිගෞරුවට අගෞුරුවයකට නෙමයි ඔය කොය මුල ගැන්වෙලාහම කෙනෙ ටක් පුලුව. ඇැයිති අවබෝධය කාමෙන්න්න පර හැදිල තිබත් ඉතින් ප්‍රඥාව නැතිවනාමත් ලොකවුලකත් පට්ලන්ඩ් පුුව ප්‍රඥාව නැති වනාම් ති හරියට මේ පිරිහිච්ච ලෝකයකන ින්නේ එනිස මේ පිරිහිච්ච ලෝකෙන් ප්‍ර්ඥාව නැති කෙනෙක් ඕනෑම වෙලාව කමහරුව ඇයටන්න පුුවන් එකන අවබෝධය කරාමයන්න්න පිනතියෙන කෙනෙක් පවා මේ කාමලෝකන් රාගෙන් යට ගිහින් සමාරේ තමන්ගේ ජීවිත නිවන කාමෙන්ට පිනතියෙන සල ති නො ග යට ිහි අමරු යටිච්චයි මන්දකල තියනවා අපි දකල තින යාට ඇතරම ධර්මටාවත් මොවාහරගන්නඩ බැරිකමකුත් නැ කියල අපට හිතෙනවා ඉට පස් ඉතින් සමරලාට වවාජීත පැත්තරටම ගිහින් ඉට පසේ දරමල් ලොන් කිරිපිටිය දෑද ඉන්න ගතයකු තිය නොට පස්සේ. තිං ට පස්ස තමයි තේරෙන් අප පාද කාලයා ධර්ම දිහුණුර නිස්සරහට ගියානන් සෑහන දෙයක් කරගන්න තිබ්බකි කියල වාච් ගොඩත් දනකට හම පස වීම තින ඇත. ොකක්ද මේ ගෙවන කරමී කියවගේ අදහසක් තියනෝ. බුද්ධ කාලේ වාසනාවකට බුදුරජන් වහන්සේ මේ සතතිය මතු කරලා පෙන්නවානඋනා සත්‍යය මතු කරලා කියල දුන්නා කරියයට ලක්කට නිවෙන විද දැන් අරික් හාමුදුරුව කෙනෙ කෙටිය හාමුදුරු බෝහම බිරිඳගින් අවසාරගෙන මහනුනා නමු බිරිධ කැමතිනය හාමුදුරු හනකම් කරනවට මිනිස්වාතේ පනිිවිඩේ වන්නටගත් ම තනින්න්නවා මකොහම නය ඉන්න ෙදරට ඒ සිවර පරෝගණයඉන්නවා ඉතින් අපි දෙන්න දෙපැත්තට ලයි නො මටනන් තනීම් මේ ගෙදරඉඩ බෑවාහම එෙන්ඩ කියල ඒ පැත්තරියන හැම මනස්සේකතේම පණිවිඩියාවඩ පටන්ගත් තින් පනිවිඩාවලවා මේ හරි කරද රයි අරහහාදුරුවන් ඉතින් අවංකෝ මහනවෙච්ච කෙනෙක් හාමුදුරුවන් හොම ශ්‍රද්ධාවෙන් පැවිදිවෙච්ච කෙනෙක් ති මේ පනිවිඩියාවනකොට මේ හාමුදුරුවන් ඉතුන මේ මහනක මාරියයන්න හොඳම දේ තමයි සිවුර අත්තැරල දාලාහ යනයක මේ කාතාවින් හරි කැල ල්ලක් නය කොයි වෙලාවෙත් පණි විඩියවනු ගේද වැට ලළගටල අවර යාරම පත යන කොහිදයන්න කියලාන යි අරපතති නම්ම මේ හඳදුරු පනිවිඩක් කියය කියක පනිිඩියවන හර කරමක හදු බැල හොඳමද තමයි සුරත්තරල අනකයි මහනම කරන්නත් බෑ ඒතින් ෙදර කාන්තාවත් ඉතින් මේ කොයි වෙලාවෙ මේ වැටළගටලලා මහ දුක්න විදිරු ඇති කියලා ඉතින්ට ඇ තින් ගිහින් ගුරුවරයාළංගට ගිහිංකිව මේ ස්වාමීනිි මට මහනක මහරියන්න ම සිුරත්තරඉන්න කියලා ඇත්තද ඇයි කියලවෝ. මංම යන්න තීරණය කර වෙනම කොටවත්නෙමි මට මේ අපේ මේ ගෙදර බිරිද පනි විඩේවනවා කොයි වෙලාවෙත් ඒමද හම්මොකද කරන්න ඉතිං ඕක හරි අවුලක් තමයි අපි කෝකටත් බුදුරජාන් වහම්සේටත් කියලා අමක කියලා මේ හාදුරු ඉතින් සත්පුරු සකමට බුදුරජාන්සලට එක්රනගේ ඇති බලම්මවාගේ නෑන බුදුරජාන්සලට අටන මං යන්නන් කියෙද නෑ අපි පොඩක් ග කොට දුාරත් ත් තාාරමක කියලා දු හාමුදුුවල් ලඟට එකරනගගේ යිකරනගයාම ඇහව ඇයි මොකද මහණෙන කියලා. එතකට බුදුජාන් වහන්සේට අර භික්ෂුව කියෙනවා මේ ස්වාමීන මේ කමේ හාන් මේ භික්ෂුව කල්පනා කරනවා සිවරත්තරන්න මේ බිරිඳගෙන් හරිට කරදරයිල පනි විඩේවනවා මහකම කරගන ඉ අමාරුයි පනිවිඩවනවා කොයිවෙලාමේ ඇයිෙන් ඇදන්නද කියලාහලා මේ ගේෙදරමටතනින් ඉන්න. බෑ කියල පනිවිඩේවනවා. ති ඒකයි මංමේ. පොඩ්ඩක් ඔබහන් සල්ලගටක්න තුර බුදුරජාන්සක යි කාලත් බරිඳ ොම තමයි කියලා අතීත සිද්ධියක් කියලා සහය උපද්දවලා යන්තන් මේ ධර්මය අබෝධ වෙන තැනටම පාරහද ල දුන්නා බුදුරජාණන් වහන්සේඉති අ අ අද ඊට වඩා පිරිහිච්ච සමාජයක්න අද ඕන වෙලාවක පිරිහෙන්න පුළුව ධර්මයයක් දියුණු කරන කෙන කබලල් ලිපට වැටෙන්න්න පුළුවන් එනිසා බොහෝම පරිසංග ෙන නේ පරිසං එක දෙයයි පරිසංග එකම දේකින් පරිසංවෙෙනනි මොකදද සාති සම්පජයේ සිහිනුවන තිබොත් ඒ ඇති සීලයකින් පරිසං වන්න බෑ දෙසිල් රැක කියල පරිසං වන්න බැයි සීල සීල සම්පත්තිය තිබත් චිත්තවවි පපත්තිය බලපාන්න පුළුව ආහිනං මේ එකක පැතිවලින් අමාරුවු ඇටෙන්ඩ පුළුව හොඳයි සීල සම්පතියයි චිත්ත සම්පත්ය දෙක තිබත් වැඩනෑ ි්ටවවි පත්තින් බලපාන්නපුලුව එක ඉද්‍ර පස ගිහින් දේවාල පස්ස ගිහි නැත් පස්සෙ ගිහින් වෙලාවල් වුවල් වැඩ කොරන්න ගිහි කැගට වැටුනාමයිට කලබල වෙලාය වගේඒක පුචි පුචි දෘෂ්ටි මහරිකමහ රපතලය වනමින් දිට්ට පත්තිය බලපාලා අමාරුවටෙන් පුුව එට පස හසීල පපත්ති චිත්ත සම්පතිල සපතිය චිත්ත සම්පතිය අයි දිට සපය ක්කමති නොකම ආජිව විපත්තිය බලපන්නපුුවන් බලන්න කී පැත්තකින් මිනිහෙක් පරිසං වඩෝලඳ කියලා ඔය හැම පැත්තෙන්ම පරිසංවෙන්න පුළුවන් දේ තමයි සති සම්පජනමකක්ද සාතති සම්පජන්න සිහි නුවනති බොත් බේරෙන්ඩ පුළුවන් නැත්තන්නම් බෑ පැවිද්ෙකුටත් බේරන්න බෑ පැවිද වනත් තරි අමාරුවන කරගන මොකද පැවිද්ෙක් නං විශේෂයමයි ලාබස සත්කාරවට ඇයටවෙ පැවිදි ජීවිතයේ තරම් ලාභ සත්කාර ලැබෙන තවත් තැනක් නෑනේ අපි පුදුම පිනක් මේ පැවිද්ද කියන්න මේ මිනිසකන කඩ බොඩ නැතිකමට පැවිදිවෝ කියලා පෙන්වත්න්නේ මහන වඋට පස්සේ න ති කඩ බොඩ ැන පලි විල්ල දවසල මහන වෙන්ඩ පයගේවල්ල කට නැති නිු න තර එහෙම මහන වවෙන්න හිත න්නේ මට මහ පිනක් ය නවට. බුද්දුම ලැබීමක් පැවිද්ද කියන්න මොනවද ලැබින් නැත් ඒ ලාභ සත්කාර විසින් පැවිද්දයටට කරන්න පුළුව ඒ නිසා භික්ෂුවක් වුණත් පරිස්සගෙන්නු සති සම්පජනයේ තියෙන්න්න වුන් ඉතින් කොච්චර සති සම්පජනයේ තිබත් වැඩ විදර්ශනා ඥානයේ නැති වුණුත් එම නිවන කියන්නේ හීනයක් වගේ පින්වත්. නිවන් අවබෝධය කර යන්න බෑ විදර්ශනා කරනවා කියන එක බුද්ධ ශ්‍රාවකයකට තියන්ට මෝන දෙයක් ලි ේලින් අනුග්‍රය හදාගන්න ල්ළඟට ීකරසීලානුග හිතාව කියල කියන ළඟට පිින්වත්න මේ සුතානුග හිතාාව හොත්තට ධර්මයහනවා හ හුත්තට දම් දැනුම දියුණු කරගන්න ඉගට කියෑනමිකද සුතා නුග හිතාව. ඊට පස්සේ ඊළඟට කරන්න ඕන දේතමයි සාකච්චානුග හිතාව ප සහසක ගැටලු තැන්තිනවා හඳුරුතෙක කතා කරන්නඩුව ධර්ම ධන්නායත්තේක පොඩ්ඩ කතා ාහ කරන්නඩ. තාාහරල අඩු පාඩුටි හදාගන්නුව ොකද රහගත්තේ වගේ පොඩිපොඩි අවල් තියන පුළුව සාකච්ඡානුග්ගහිතා එනකට සමතානුග්ග හිතාච උද්දට ඔය බුද්ධාන උස්සතිය දම්මානුස්සතිය මෛත්‍රිය ය වගේ භාවනා දියුණු කරන්නලොන් ඒ භාවනාවෙන් දියුණු කරනකොට බොහෝම හිත ගැඹුරු තැනක නවති නව භාවනාව දියුණු කරයනකොට බොෝම හොඳට හිත නිසාල වෙලා මේ කෙලෙස් ධර්මයන් උපදිින් නැතුව එක තැනක දෙ පින්වත්න හිත බොහෝම ශංසුන් වෙන සසුන් එච්ච ැනකද විදර්සනා කරන්නට අන්න එතකොට නිවනටීතත් වෙන බලන්න එතකොට කොච්චට පැලිද මීක්‍රමි එක පාර භාවනා කලා කියලා කාටවත් නිවන හම්බෙනෑ එම නිවන හම්බෙන්නේ ඒවා ක්‍රමාණු කුල දෙම්බලන්න මුලින්ම සීලානු ගහිතාච සීලේකින් උදව් හදාගන හොඳට ධර්මශ්‍රවනය කරලා දහම් නුවන දහම් දැනුත් හදාගෙන හොතට දහම් දැනු හදාගන්නලට දහම් දැනුම කැනමේ හාමුදුරු කියනේම නිම දට පොතපත පරිශීලනය කරලා ත්‍රපිටකය හොඳට බාලල සමහරයිකකිනෝ ත්‍රිපිටකයත් වෙනස් වෙලා කියලා පින්වත්නී ත්‍රිපිටකය ඒ කියන්නේ අපේ දෘෂ්ටිය හැටියටන මටමතකයි පෞු්ගේ කාලයේ පුද්ගලෙක්ව මේ බොහම ප්‍රසිද්ධයක ව මේ අුරුත් දෙදහස් පන්සියක් ආපය එකක් මොනා ්ඩ බැද කියලා දෙදස් පන්සිියක ආපු පොතක් මුණද වඩ බැරි කියල් ඒතින් අපේ නුවනේ ප්‍රමාණී මේවා මේ රහතන් වහසේලා පරිස් සංකරගෙනාවේ අපි වගේ මේ අන්ද බාල පෘතාක්ජනාය නෙමේ අතර පදගාතාවක් මතකගතියා ගන්නඩ බැරි අපි වගේ යයින ම මේ ධර්මී රැගෙනාව. රහතන් වහන්සේලා ත්මී ධර්මී රැකගෙනාව. පරම්පරාවෙන් පරම්පරාවට මෙ කටපාඩන් කරවගෙන මේ ත්‍රිපිටගේ ග්‍රම්තාරූඩ කිරීම දක්වාම ගෙනාව අරහත් පුත්තමයන් වහන්සේලා. එතුට එනිසා උන්වහන්සේලා ගෙනාපුමි ධර්මී ඔක්කෝම තින් බුදුහාමුදුරුව දේශකරපු ඔක්කොම ත්‍රිපිටක නෑ. ඇයි නැතති ක්කොම බුදුහාමුදුරුව දේශනාකරපුවා බු හාමුදුරුව දේනාා කරපු ක්කෝම නැති බදු හ දුරුවන්ගේ හ ගත්ත ටින කිතින්නේ. ඇ අර ආන ද හදුර නේද කියනන්නේ අන මුදුරුවන්ගේ තේර ගත ාව වා ම බුදුරජාන් වාහම්සිගගේ හ දම අ ස ද හත් දරාගත් ්‍රාවකයොගෙන් හල හත් රගත කට ස කියන. එත ආනදරු හගත්ත ටික මීති. අනදරුන් මතකක්තියක් තියන ෙනෙ ති ආනන්ද න ීති පල හරත් ස දරාගනාව. එති මේවා හදත්ව අදත් බරු මෙෙහිමින්ව ්‍රිපිටකේමටාන වෙච්ච වාමි හන්සේලා එනිසා ඒමනං අදත් මේ දැනුත්තින්නවා මේ මේ අපි බණ කියන වෙලා වෙත් ඒ වැඩයින්වා ස්වාමින් හසල කීපනමක් ත්‍රිපිට එහෙමන අර බුද්ධ කාලේ ර රහත්වයට පත්වෙච්ච උත්තමයන් වහන්සේලාගේ මතක ශක්තියන කවර කතා අපි වගේ අපිටිතින් අර මහතර පදගාතාවත් බෑනි මතකතියාගන්නඩ නීද. තික්වත් පාඩන් කරන්ඩිා ඕකමකතියගන් අපි දන අපි වගේම වෙන්ඩ ඇතිමේ ලෝකෙයක්කොම කියලෙම නෑ පින්වත් තොට මේ බුදුරජාණ වහන්සේ දේශනා කරපු සමහරිවා ත්‍රිපිටකකිඉන්නෑ දෙ මුදාහරණයක් විදියට අනදහරු සමහරය වහලත් තියෙනවා දැන් මහි අංගනයට ඇල්ල බුදුහාමුදුරුව බනකිවවනි එතුකොට පෙරුමක සුමන කියල කෙනෙක්හ සෝවාන් වෙලා තියෙන සබරුගමුව පාලනය කරපු ප්‍රාදේශය පාලකය තමයි පෙරුමක සුමන කියල කිය යට තමයි දැන්වයි සුමන සමන් දෙවූ කියල කතා කරන්න. ො එයා සෝවාන් වෙන්ට මනවවාහරි ගැඹුරු කතාවක් කියට ඇති බුදුරජණන් වහන්ස. ඉත්තාම ගැබුරු දර්ශනික විග්‍රහයක් එයාට සෝවාන්වෙන්ඩ බනක් කියලා තියනවා. නමුත් මහිංගනයට වෙල්ල කියපු බන ත්‍රිපිටක කොහෙවත් නෑ. ඇයි නැති මුල් අවුරදදු විස්් ඇතුල තමයි මහිංගනයට වෙලා භාගතු නාාම්ේ ධර්මයකිවේ. තො කෙන කියන පුල මුල් අවරදු විස් ඇතුල දේනකර මොකත් න න තියෙන. දම්මචක්ක පවත්වන සූත්‍රේ මුල් මුලින්ම දේශන ඒවත් තියෙනවා නමුත් ඇතැම් කොටස් මග හැරෙන්ඩ පුළුව ඒක මේ භාග්‍යතුන් වහන්සේගේ මේ ශ්‍රාාවක සංගයාගේ ගැටලුව අක් නෙමේ නමුත් බුදුරජාන්සි දේශනා කරපු පංචස්කන්දේ පිච්ච සමුපාදය ආර්ෂ්ඨාංගික මාර්ගයේ සතර සති පට්ඨානය සතර සම්‍යප්‍රධාන වීරයේ සර එඩ දිපාද පච බල පචේද්‍රේ සත බෝජ ආර් ෂ්ාංගක ර්ගගේයාද මුූලි ධර්මය කිසිද අඩුවක් නැතු ත්‍රපිටකේ තිය. ඒ නිසා මේ නිවනට අදාළ ධර්මී කිසිම අඩුවක් නැතු අද තියෙනවා එක ගැටලුවක් නෑ නිසා ඕනෑම කෙනෙකුට ධර්මය පුහුණු කළො ඒකේ ප්‍රතිඵල ලබා ගන්ඩ බැරිකමක් නෑ ඉතිං අට ධර්මය පුහුණු කිරීම තමයි දැන්කර්ඩුවට තින් පුහුණු කරනකොට පින්වත්නී එක මේ එක දෙයයි කර්ඩ ඕන ඇතරම පුහුණු කරන්න තියෙන මේ පංච නින නිවන අවබෝධ කරන්න පාරවල් ගොඩක් තියෙනවා ඇත්තටම්. එකම නිවනට යන පාරවල් ගොඩක් තියෙන යට අුරාධපුරේ රුවන් වලිසැයි වඳින්ටයන්ට එක පාරන්න නිමේනිීතිෙන් කොයිතරම් පාරව තියනො නුවර මාලිගාවටයන්න්න මාිගව දින්ට මෝන මනුසෙකු කරුණෑ ගල පැත්තෙන් අද ලුවන් ඉට පස්සේ ප්‍රධහන නුවර පායන්න්නත් පුළුවන් ය ඒක පැතිවලින් නුවරට යන එතත් නුවරට එනවා ඒවගේ නිවන්නටත් එක පාරවල්තියනෝ නිවන්න අවබෝධයටත් පාරවල් ගොඩත් තියෙනවා එැබැයි එකම එක තැනකින් ශ්‍රාවකයා එකම සතතිය දකින තැනකට එකතුයෙන. ඒ ඒ කෙනා සත්තිය දකින විදිහේ වෙනස්කන් තියෙනවා ඇත්තටම. ඒක සෝ රහත්වෙච හතර දෙන කරගෙන ඇහවුවතේ මේ හාදුරු හතර දෙනා කියන්නේ කතාන්දර හතරක් ඇත්තරම්. ඒක උන්වහන්සලක වරදක් නෙමේ. අ කෑල ගහක් ගැන හොයන්ඩ යන මිනිහෙක් කෑලගහ ඔයන්න ගිහින් යහනවලු මේ ඇදැන් ඕකට ලසන උදාාරණය තමයි මේ අලුතින් මහනවෙච්ච හාමුදුරෝ කෙනෙක් ගිහින් ඇහුවා ඒ අලුතිෙන් මහනවෙච්ච හාමුදුරුවෝ තරුණ ස්වාමින් වහන්සේ නමක් ඒ හාමුදුරුවෝ ගිහින් ඇහුවා අරහත්තයට පත්ච්ච හාමුදුරුවෝ කෙනෙක්ගෙන් ස්වාමිණි ඔබ වහන්සේ මේ ආරය බඹසර සම්පූර්ණ කරගත්ත කොහොමද කියල එතුට ඒහාමුදුුවකෝ ම මේ පටි් මම මේ පංචස්කන්දය උදේ වැයි දැකලනි මම මම පංචස්කන්දේ උදේ වැය තමයි මං බැලි ආඇත්තුද කිය ඒහාදුරගින් තව හාදුරුව කෙනෙකින් ඇහ කියන්නට බැන මේ වැදිලා දන්න නනි කියලා එයාන එ ඔබහන්සේ කොමද නිවන් මාර්ගේ සම්පූර්ණ කරගත්ත මම අයු්මතුනි මේ සතර මහධාතුුවේ හටගෙන නිරුද්ධ වෙන විදිේ ම බැලව කියන ැ කතා දෙක්නය රහන්දුරු ලොකු අමාරුව කන වැටින්නේ ඇයි එ දෙ නමරහ කතාන්දර දෙකත්වයෙන්. තවත්නෙ කළක්ග ගිහිව හොඳයි ඔබහන්ේ කොම රිය ඹ සර ජීවිතය සම්පූර්ණ කරගත්තේ ආයුෂ්මතුනි මමනං මේ පටිච්ච සමුපන හේතුන් නිසා හටගන්න පළධර්මය හේතු නිරුද්ධවීම නිරුද්ධීය අනවා නේද කියල මං ඕකතමයි මං දැක්ක කියනවා. කතාන්දර තුනක්න ඔවිදයට තත් කනෙ ලඟට ග ඇවවාම හදදුරකිව ම මේ නාමරූපයන්ගේ හටගන නිුද්ධ වෙන විදේ බැලවි කියල ද හතර දෙන හතාතර හ ලක අමාරුකණන පැටලෙන කෝ හරිද කෝක වැරද කියලා දන්නන්නේෑ ඉට පස ගිහින් බුදුරජාණන් වහන්සේගේ ලළඟට ගහි ව ස්වාමනිනේ අරහත්තයට පත්ච හර දෙනගෙන් කතාන්දර හතර කැවේ ෝකද හරි කිය ව.තර ුදුරජාන්සික මේ කෑලගහ කොයාගෙන යන මිනිහෙක් කෑලගහ කොයි වගේ කියල ගිහි අහනොවල්ලු කෑලග දැකපු මිනිෙක්. කිය නලු ෑල ගහමනවාගේ ද කිය හොම කිය නොලු කෑලගහ කියන්නේ හරියට මේ කළපාටයි පිච්ච්ච නුවක් වගේ කියලා. තිමට හරියට අදහක් ගණඩ ැල්ලු මේේ ගන් එනිසා අතක ක්ලන්ට ගින් හනල හොදයි ෑල ගහමන වගේ කෑලගහ කියන්නේ රතුපාටයි හරියට මස්ස දැල්ලක් වගේ කියට. දැ තන්දර් දෙදක්න එකම කෑලගයි තවක ග ගගේ ඇවලු කෑල ගහමනවාගේ කිය කෑලගා කිය නික පොතු ැල ර ප ල ගහක්. ක තව කනක්ගින් ඇවුලු කෑලගා මොනවාගේ ද කියලා ඒකවලු කෑල ගහ කියන්නේ හටියට ලොකු කොල තියෙන හොද ෙවන තියෙන ශාල ගහ කියල්. දැන් හතර දෙන කතාන්දර හතරක් නිකව කතාන්දර හතරම වරදින කෑලගහට මවද හතරක්ම තියෙනවා සමමාරකාලට පොතු ගැලවිලයන කාල ති නෙකුටඩ පොත්තේ ඇටි නවුම් පොත්ත පේනකට රතු පාටයි වගේ. මල්පිපුනහම. ඒවගේම කෑලගා මේ ටිකක් පරණවින්න පරණවෙන්න මේ කෑලගා කලුපාට හුරුවෙනවා කරල් පැලෙනවා කාලෙකට කරල් පැලනො මල්ලෙහෙම ඇදිලා කරල් ටික මෙෝවනාම කරල් පැලෙනව පපුතු ගැවෙනවා ගහේති මේ කෑල ගහහි අවදිහතරක්කිව හතරම වරදක් නෑ ඒ ඒ කෙන අවබෝධය කරා පත්ව වුණු විදිහ ගැනයි කියන්න. අවබෝධයට පත්වෙන කෙනෙක් ඒ කාන්තවසිං විදර්ශනා කරන්න ඕන එය පලවිනිින් උපදවගන්න ඕන විදර්ශනා ඥානයේ තමයි පින්වත් නාම රූප පරිච්චේදක ඥානයන් ඒක ගැනත් මතක් කරන්න කියලතිනවා නාමරූප පරිච්චේදක ඥානයේ නාමරූප පරිච්චේදක ඥානයේ කියල කියන්නේ පින්වත් නී මේ මොන්න විදිහයට විදර්ශනා කළත් මේ අවබෝධය කියන තැන එක තැනකින් මතුවෙන්න. ඒ තමයි නාමරූපයන්ගේ අතාර්ථයේ දකීමෙන් තමයි නිවනට පත්වෙන්න පුළුවන්. නාමරූප පරිච්චේදක ඥානය කියනෙක උපදෝගන්න නඇතුව කාටවත් රහත්න්න බෑ. ඒවනම් බනහල රහත් ඉන්න බේද. ඇ නාමරූප පරිච්චේදක ඥානයයි? පච්චේ පරිග් ඥානයයි සම්මර්සණ ඥානය කියෙන ඥාන තුන්න නවමහා විදර්ශනාවට කලින් උපදෝගන්න්ඩුවට. මේ ක්කොම භාවනාවං උපදෝගන්නේවා. භාවනෙන් උපදෝගන්නව කෙලනි මජික්කක් වගේ මේක උපදින්න. ඒ මහොතේ තමන්ෙන් කරලා හඳුගන්නව භාවනාව තුලින් නාමේමයයි රූපයමයයිකය. මුලු විශ්වයම නාමරූප කියයනෙක දාලා බලන්න පුළුවන් විදිහට හොත්ත නුවනක් කදාගන්නවා දැ මේ වෙලාව අහගන්න එකමිදැන් අහගන්නක මේක සුතමය ඥානයක් බහගන්න. එ මේ සුත මේ ඥානයේ භාවන මේ ඥානයක් දක්වා දියුණු කරගත්ති නැතන් රහත්වයට පත්තිෙන්ට බැෑ මේ සුත මේ හැයිති දක්ෂ ඥානවන්ත කෙනෙකටඒ සුතමේ ඥානයේ දේශාව හගෙන ඉදධම සමාධියඋපදින්නට පුලොන් අන්නෙහෙමේ කුත්තියෙන ඒ කාල මිනිසුන්ට ඒක වුනා දැනුත්මට මේ මෑතකාල කෙනෙ කම්බුණ මේ දේශන අහනකොට ඒ අහන දේශනාව අතරම තමයි සමාධිය උපදන් එතකට ඒ දේශනාව බොහෝම ඥානවන්ත කෙනෙක් කො මේ ගම්පහ පැත්තින් මහත්තේක් එකයනි බණ බන අහගෙන ඉන්න වෙලාවට සමාධී උපදිනවා. කාලයක් ඉතින් සම්බොහොන්ට ඔය නුව පැත්ති ගින් ඔ පරාධනේ පැත්තෙන් අවුරදු ගාන භාව කරපු මහත්තයෙක් මට බතින් බොහම අංකව මාතක කතා කරදදිකිව බහොම උගත් කෙනෙක්. ඉතින් මේ දේශනා අහගෙන ඉදීම මේ බොහොම හොඳට සසාධ උපද නො. එතකට සාමාධී කියන මොක්ද කිල දන්නඇති නන්සකුට ධී තරම් කරන්නත් බෑ නමුත් පින්වත්න දැම් භාවනාවෙන් නැතුව නිවන දකින්න බෑදැන් සමහර හාමුදුරුරුත් කියවා භාවනාව ඕන් නෑ කියලා. භාවනා ඕන් නැහැ කියල කියන සහර ස්වාමිනාන්සල ඉන්නවා තකට එක බුදුරජාන්කි මූලි කතාවට ගැලපෙන් නෑ. සීල සමාධී ප්‍රඥා කියනකට සමාධය කියනික භාවනාවින් තොරවාත් දකිනික නමි එහන් සීලේ ප්‍රඥාව ගැන විතරක් බුදුරජාන්සි කියන්ි පා. බුරජාණන්හස හොයා ත්තු මහා විශ්වකර්ම ශිල්පය තමයි සංසාර දුක නිමා කරගන්න විදිහට තමන්ගේ හිත හදාගන්න. හිත හදාගත්ත පස ලියෝ වෙනස් කරන්න දෙයක් නෑ. දැන් අපි බෞද්ධ කියන වේසේ එිලියවනි වෙනස් කර කරන්න. එලිය ගොඩා එකන හැට පේන රූප වෙනස් කරගන්න හදනවා. එතට මෙහෙම ඇන්දයයි. ඔය විදිහට ආඳන්නේයයි. ඔය විදිහට කන්න යයි. ඔගේ එලිය ඔක්කොම් වෙනස් කරන. ට ුදුජාන්සේ කරන්නේ බුද්ධදේශනාව ගන්නන්නේ එලියවා මොකක්වත් වෙනස් කරන්න තුව ඇතුළේ ඇතිවෙන මේ මානසික ක්‍රියාවලිය තේරුම් අරගෙන ඇතුලෙ කැලඹෙන් ඇති විදියට ඉතා එලී මොව දක් ටපසි වුලක්න දැල අපේ මිනිස්සු අවුස්සන්ඩ ලොකේවනදනෑ පොඩිදේකින් පෝදකි ගන පොඩි වචනයකින් අපි අවුසන්ඩ බරිද පුළුවන්. එතකොට අපි බලනවාහ අපිට හොඳදවච්චන කියන වාම ඇහෙන විදියටට පරිසය හදාගන්න. න් ඉටස් හොඳ හොන් අපට අපි වාර්ණනා කරනා අපට හිතවත් අයි විතරක් ඇසුර කරනවා හිතවත් අයි කපා කොටලලා අයින් කරලාදාන එක අයිං කරලදානවා පේජවිතවල්. එතුකට අපි බහ් එලියේවතම අපි කරකරීම. දැ රසකෑම ටික අපි හදාගන්න රස නැතිව අපි හදන්න එකන් එලිය කෑම වෙනස් කරලා අප ඇතුළේ දෙයක් වේ කිය බලාගෙන. ඇතම එලිය මොක්වත් කරන්නට ඇතුළ මොකක්වත් වෙනසක් වෙන එකන් එලිය දවල් වෙනස් කලලා ඇතුළ වෙනසක්හදාගන්න බැකමක් නෑ. ඒ බැකමක් නව කැවලට එහම ගොඩක්දන කියන්නේ බණ භාවන කරන්න එකකයිමකත යා හිත නො එලිය දේවල් වෙනස් කරම ඇතුළේ ගොඩක් වෙනස්සේ කියලා. ඇත්තටම එලිය දවල් වෙනස් කරට ඇතුලෙ ලොකු වෙනසක් කරන්න බෑ ටසක් නොවෙනවමත් නෙමේ නමු ඒක ච්චර උද්දේකකාරී නෑ පින්නවත්න. ඒ ගොඩා වේගවත් නෑ තැ මේ කාලේ බලන්න මේ කොවිට් වසංගතය නිසා හැමෝටම ලොකු වර්බු දෙයක් නේ. ඇති අරබු දයට කවරුහනි මනුස්සේ කරම. විිසබී ජහරණ දීට කෑන් එකක් කරේල්ලගෙන දැම්ි මැදිරිී උඩට එනකොට හැම තැනම අත්පොත ගාන තැන්වලට හම හලා අල්ලනවා. පුළුවන්දෝක කරන්න. කැනෙක්කුත් කරල්ලගෙන මනවා. වැට යනකටත් තෝකල්ලගෙනම යනවා මේ ඉසල්ලම විසබී ජහරණය කරලා තමයි යාතපොත ගන්නේ ඔොක්කොම කරන්න එහම. පුළුවන්දෝක ප්‍රායෝගි කරන්න. බෑනි ලොකටම වඩා ලෙසිනි මාස්කදදාාගත්තම් ප්‍රශනී වරයි. අන්නේ වගේ මේ ඇතුළ හිත හදාගත්තට පසේ එලියෝ වෙනස් කරඩ දෙයක් නෑ. අපි එලියව ගොඩාක් වෙනස් කර ඉන්න හොද රත්තච පාත්ත න කියල හිතන්න ඒ පාර හොතටම රත්වෙලා නං ඒ එක අන්ඩත් බැරිනම් මිහෙකුට. ඉතින් මනු හදට රත්වල ඒ පරමන යන්ඩත්ත න්නේ මුසෙක් බල හොඳම දේමයි වතුර බවර ගන්නලව අතුර හල යනවා පුළුව අන්දෝ කරන්න බෑ ලේසිනි සිෙරි පුද කදදාාගත්තම් ප්‍රශ්නිවරයි. අඒ වගේ එලියෝ වෙනස් නොකර තමන්ගේ හිත හදාගත්තට පස්ස මේ එලිය මොවුන තවලක් නෑ. අපිට වෙලා තියෙන එලියයේවා පි වෙනස් කරකර නො දැන්ඉගන එලිය කිසි දෙයක් වෙනස් කරන්න නැතුව බුදු දහම හිත හදාගන්න වඋගන්න නොදැන් භහරතය එකයි සමහරය බුදුහාමුදුරුව ළඟට එනකොට යා මේ අධදකේ ලේකාගනැවිල්ල ලේපියදාලා රහත්වෙච්චායිනහිටි. අංගුලි මාලකයන්නේ අදෙකේ ලේටි පියදාගන රහත් වෙච්ච උත්තමෙක්න. වාසෙට්ටි කියන තෙරණිය තමන්ගේ ඇඳමුත් තිරාගන විශාල මානසික අර්බුදයකින් බුහාමුදුරුවෝ ලඟට එන්නේ. වාසෙට්ටි තමන්ගේ පුතා මැරිිච්ච දුකට රතගාලවල්ල රෑටනෑට රෑ පහන් කරලා පුතා සොහන් ගින් දැම කියලෙහිතන සොහොනි රෑ පහන් කරලා බුදුහාමුදුරුව ලඟට එන්නේ. එතර බුදුරජාණන් වහන්සේ ළඟටනකොට එ එයායට හරියට ඇඳුමක්වත් තිබුන්නේ. ඇදුම් නිරාගන ඉට පස බොහොම බොහෝම මේ මානසික අවුලකින් බුදුහා විහාරයට හෙමීට එනකොට බුදු හාමුදුරුව එයාට කියන්නේ නෑනේ මේ කාන්ත වෙලේර දාලා දොරහන්ඩ මේ සංගයක්ත්තින්වවා මේ භාගි ඇඳගෙන මෙහෙම පුළුවන්ද මේ බණ කියන්න මේ භික්ෂු නහම් සේලත් මෙතැ ඉන්න. එ බුහරු කිවෙනේ අඩුම මෙයාගේ මේ ඇඳුම් ඇද හරිට මෙය මේ මොකර ෙදි ෑල්ල කරන මෙයා පට ලොන්ට කියලාවත් කිවෙන බදුහර ළඟටම වාහම න්ේයගේ මුණ දහා විතරයි බලාගෙන හිටි යගේ මූුණ දිහා බලාගෙන හිටිය යත් බුදුරජාන්ේ දිහා බලාගෙන හිටියේ. විශාල මානසි කවුල්ලකින් පු ඕොන කෙනෙක්්‍රේ තරුණ කාන්තාවක් එකම දරුවවා මැරුණට පස්සේ දු දරගන්නඩ බැරු විශාල මානසි කවු්ලකින් බුදුහාම දුර ළඟට ආවි. ුදුහාදුර ඟටම එක්ක එත්ක වනම් බුදුහර කියන්න ිපායි මේ වහමය ඔයි පැති නදකරගන්න කියලා මු හල සංග්‍යයා මැදී මේ වගේ බාගට අඇ ගත් කාතාවක් කියෙනෙක ොන්න තරන්න සීලා චරයිද කියන්න ඩිපායි බදුහර ලංඟටම වහම් බුදු හාමුදුරු ලළඟටමයාාවන් පසේ ඇයගේ මූුණ දිහා බිතරයි බලාගෙන හිට. ඒ කරුණා බර නේත්‍රා සගල ඇය දකින්නකොට එහේම් එයාගේසිහිය ප්‍රකෘති වනා කියනවා. ප්‍රකෘති වනාා කියනවා. මේ ාහිර ේවල් වෙනස් කරන්ඩ න න හිහදාගත්තට පස්ස ඒති අපිහිතාගෙනන මෙතැට මේ විදියටට අදීන් ට. අතට අර විදියට යන්නන. මෙතැන් ේවන මේ විදියට පලදිීන්ඩ. ඒක ද සහහිෙන් ෙ ල පෝ සිල්ගන්ඩ ම ුත් කන මංකයන හැම වෙලාවකම පන්සල්ටාවත් සේලයක්ක් දවන කරන්නන කොටන මනේ පන්සල්ටාවත් අපිට අත්තර බඩු දාන්නේ අපි යිප ඕ හරින්න පන්සල් වලට කියලා. බුරජාන් වහන්සේ ළඟට මේ විශාකාව මහලතා පළඳනාව දාගෙන විාරටයටයනෙකට බදුහර යාටත් දොරවන්නන්නේන්නේ ඕක ෙරතේයෙනනවා අයටට පස අප න කතා කරමතාරනකම් සතතා පනන්න වෙච් න කෙනෙක් න ද අ යෝ ගවල ය ඉන්න බැද කියලා බුදුරජාන්නස යායට එහෙම කියන්නේ නෑනේ හේතුව තමයි ආදින පලදිනය මේ ාහිරොදේවල්වලට සබන්ධ දේවල්ලි එතකොට මේ හිත වෙනස් කරගන්න විදිහ මේ හිත වෙනස්කර ගන්න කියනකට මනිසන්ට පොඩි උත්තේජයක් කියෙනවා නමුත්තඒ හිත වෙනස් කරගන්න එහිම එක පාර කරන්න පෑ. එයා සමතයේ දෙවුණු කරගන යානාපාන සතතිය බුද්ධානුස්සති වගේ භාවනා දෙවුණු කරගෙන ගිහින් එයා අන්‍යවවාරයෙන් නාමරූප පරිච්චේදක ඥානය උපදෝ ගණ්ඩුව. නාමරූප පරිච්චේදක ඥානය උපදව ගත්තට පස්සේ නාඒ ඥනාමරූප පරි්ේදක ඥානය කියල කියනමීම අමූතුවය එකන් නෙවෙයි. නාමය මෙයයි රූපයමයයි කළ විංකරලා අඳුනගන්න පුළුව එක මේ ලෝකයේ පින්වත්න්නේ නාම රූප ධර්මටිකක් ඇති වෙලා ඇති වෙලා ඇැතිවලලා න ච්රයිව හමවෙලා මේ හැම වෙලාක මොක වෙනවා. එතකට නාම රූප කියලා ධර්ම දෙකක් එකතු වෙනවා ඒකතු වෙන එක අපි හඳුන ගණ්ඩුවන මෙන්න මේකයි නාම රූප කියලා. ද නාමේ කියලා කියන්නේමකක්ද. නාමේ කියල කියන වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර කියලා. ඔන්න ඔය ධර්ම පහ රූපයත් එක්ක එකතු වෙනකොට. රූපය කියලා කියන්නේ. මේ සතරම හාධාතුවෙන් හැදිච රූපේ ඇසක කියන්න රූපයක් මේ රපේතියෙන් ඔය නාම රූප දෙක එකතු වනාට පස්සෙ තමයි පින්නත්න තන්හාාව දක්වාම මේ ප්‍රශ්නය උඩුදුවන් තු මේ හැමවෙලාවකම මම දකිනවා අපි දකිනවා මගේ දේ අපේ දේ කියකි මෙ මම මම කියන එකම මතු වෙලා එනවානි ඇතරමොයි මම මම කියන එක මතු වෙලා එන තාකල් සෝවාන් වඩුවත්බ මම කියන ස්වභහාබය තුළකර අපිෙන සක්කායදිට්ටි කියලා. සක්කායිදිට්ටිය දුරු කරගන්ඩන නාම රූප පරිච්චේදක ඥානය කියනෙ උපදෝ ග්ඩුවන් මේ හැමත් දැකීමකම නාම රූප ධර්මටිකක් ඇති වෙලා ඇතිවෙලලා නො වෙනමොකක්වත් ඉන්නඇ පිවත්. නාම ධර්මයි, රූප ධර්මයි එක තුනාට පස්තමයි මිදැ මේ පේන ට්මතියෙන දෙමාවා ඔබට පේනවනි මේ පේන ඇස සම්බන්ධ ඔබට නාම රූප ධර්මය එකතු වෙලා තියෙන වෙලාට. ඇ එකෙන් නාමරූපධර්මය එකතු වෙලා ආය නිරුද්ධවෙලයනවා ආඒකතු වෙනවා නිරුද්ධ වෙල යනවා එකදිකට පවතින්නේ. ඒන් ඒවගේම තමයි මේ නාමරූප ධර්මයන් හැම එකකම ඇස කණනාසේ දිවකයි මනස කියලා ආයතන හයක් තියෙනවා මේ ආයතන හයම නාමරූපධර්මයන් එකට සංයෝග වෙන්න. සංයෝග වල නිරද්ධ වලනවා නිුද්ධ උනාාමයි ව ැකින් නාමරූපධර්ම හට ගන්නවා අන්න ොම මතු එකක් මේ එක. එක ඇත්ස සම්බන්ධ නාමරූපධර්මයන් එකතු නාම පේනවා. ස සම්බන්ධ නාම රූප ධර්මයන් නිරුද්ධවනාව නොපෙනී යනවා. එතකට ඒ පෙනි පෙනී නිරුද්ධ වෙනවා එක දිගට පේනවා නෙමි. මේ එක දිගට පේනවා කියලට හිතෙෙ ද මාව ඔබට පේනවා ඔබමට පේනවා. අපි අතර ඇතිවෙන සම්බන්ධය අතර ඔබට හිතෙන එක එක දිගට පේනවා කියලා. පිනත්න මේක හෙම නෙමි මේ පෙනවා ය නිරුද්ධ වෙනවා ආය පෙනනවා ඒ වගේ වැඩිකම්ට තම පට මකදමක් වෙන්නන්නේ කියෙන හිතා ගන්නඩ බැරි මේ එකකනම තමයි අවිද්‍යාව කියලාත් කියන්නේ ඇත මේක ඉතා ගැඹුරු කතාව. තින් රියට මේ පහනක් තෙල් පිච්ිපචි යනකටහම් තිරෙ දැවිදවී යනවා එතකොට පහම් දැල්ල දෙවිදව පත්තු වෙන්නේ නමුත් පහණ දයා බලායිනොට ිටපත්ව ොගි පේන්නේ අන්නු ඒ එකක් මේක වෙන්නේ මේ විදුලිය තුළත් ඕක තමයි වෙන්නේ. ඒ කියන්නේ මේ මේ සියලුම නාමරූප ධර්මයන් හටකන හට අනිත්්‍යක තමයි පුදු මේ කියන්නේ මේ ඇස සම්බන්ධ නාමරපදධර්මයන් එකව ව නකොට කන සම්බධ නාමරප ධර්මයන්න්න එක හෙන්නේ වෙලාවට දැ අපිහිතන ඇද පේනෙනලා හවා කියලා. හිතෙනවා. එකකන ඇහි ඇහි නිුද්ද වෙන පිණ නිරුද්ධ වෙනවා කියලා අපට තේරෙනනම් චට උද්ේක කාරය. එතොට මේක ඇහ මේ බණකින් ඇහුවට බෑ මේක තමන්ගෙම හිතින් දකින්න පුළුවන්, නාමරූප පරිච්චේද ඥාන උපදෝගන්න කොට. නාමරූප පරිච්චේදක ඥානයේද නමරප වෙන්කර නාමරූප කියන්නේ මෙයයි කියලා හඳුනගන්නවා. නාමේමය එක ඩැන් ඇසතියනවා නරූපයක් තියෙනවා. මේ සම්බන්ධ වේදනා සඥාචේතන, පස්ස මනසිකාර කියල පහක් ඇති වෙන. ඒ පහ ඇතුුණම පේන්නේ. ඒව ඇති ඇතිව නැතිව නැතිවියවා. එක හරි වේගවත්. එතට එහෙම ඇතිව ඇතිව නැව නැතිවෙන නාමරූප ධර්මටික්කට තමයි මම මගේ මගේ ආත්මි කියල මටි කල්ල ගන්න ගතිය තියෙන්නේ. ඇති මම මගේ මගේ ආත්මිකලල් ගන්න දෙක්න මක හටගත තැනම නිරුද්දත් වලයනවා. අන එෙම ඇතති නැතුව නිරදවෙලෙන. මේ නාමේමයයි රූපේමයයි කියල වෙන්ං කරලා හඳනගන්න එකට කියෙන නාමරූප පරිච්චේදක ඥානීකය. ඒඇන දැම්ම ලාව දැම් බලන්න මේ ඒක පොදුව හැමිල් විශ්වුවත් සම විශ් ලෝක ධාතුව තුළම මේ නාමරූප ධර්මයන්ගේ ක්‍රියත්මක විමක්තියන්න එක ඇහැ කියන්නේ රූපය ඇහැ ඉදිරියට එන එකත් රූපය එක දැනගන්න හි නාමයන්න ඉවිදිට මුළු ලෝකයේම නාමරූපවාසෙන් දැනගන්න පුළුවන් වෙනු. ආස්වාස ප්‍රාශ්වාසයයිති නාමයට භාවනා කරනකොට එක දැනගන්න හිතා අයිති රූපයේයට අන්නොඒව හිතාදැන් අයිති නාමයට එක අස්වාස ප්‍රාශවාසය අයිති රූපයේයට ඔන්න වගේ මුළු භිශ්වේම නාමරූපකිල දෙකට බෙදන්න පුළුවන් පින්වත්. ඕක ගැඹුරූකාතාවක් හෝක මේ පැහකින් හමාරකින් විස්ත කරගන්න පුළන් එකක් නෙමී එතකොට නාමරූප පරිච්චේදක ඥානය උපදෝගත් අට පස්සේ තමයි ඊට පස්සේ පච්චේ පරිග් ඥානය උපදින්නේ ඒක අන්නේ ඒ ඒට පසේ ඉළඟට උපදවගන්න ඕන නාමරූපදධර්මයන් ඇතිවෙන ේතු අත්දන ගණ්ඩෝල්. තැන් බුදුදහම හේතු පලවසයෙන් විස්තර කරන්නේ නාමරූප ධර්මයන් ඇතිවෙනි හේතුවත් දැ ගණ්ඩුවල්. මො මොකක් නිසාද නාමරප ධර්මය ඇතිවෙන්නේ. නාමරූපධර්ම ඉබෙන්ම හටගන්නව අනිම ඒවා හේතු සහිතෝ පහලවෙෙන්. මට ඕනඕන විදිර පේනව නිමී. මට ඕන දිට ලන්න බ න මේ හැමගේ වසංගේ නෑ පිවත් කන මගේ වසගේ නෑ මට ඕෝඕනේ හන්ඩ බෑන මේ කනින් දැ මෙතන හිතාගෙනන්න මේ බනත් ඇහනවා. මේ මදීේ හපැත මකර තටු කරන සදධිකුත් හන කිල් මට ඕන නාහන්ඩ විතරයි නමුත් මට න් බනහන් විතරයි ඇැති ට නවිතරක් ඇහෙකිවට බනවිතරක් හහිද නෑ ඒකන එහන මේ කනකීනක මගේ වසගේ නෑ ම කැමතිරප මම මමම ප්‍රිය කරණ රූප විතරම් මගේ හැට පෙනේවකිවට එහම පේනෝද. නෑ ආකමැතිරූපද, අමනාපරූපද, අහිතවත් රපද තමන් අවසනරූපද කිය රූපය හැයිදිරියට අවුත් පේ නෝද. ඒමන මතගතියාගන්න මේ හැකිියනග තමන්ගේ වසගේ නෑ තැන කන කියන එක මම කැමති බනවිතරයි යහන්න කියලා දැන් මේ බණ රූපවාහිනියෙන් ගෙදරින්දල ඇහෙෙනකොට බෞද්ධය නාලිවෙන් ඇහෙනකොට ෙදර දරුව කෑගහනවෙන්න පුළුවන් ලමයි සද්බද කරනවන්න පුළුවන් කියය පියන සද ැහෙන්න පුළුවන් අල්ලපුගේවල්ලස ඔක්කොම තමන්න පුළන්දනෑම නවිතරක් ඇහෙවා කියලා ඔබට පුළුවන්ද මේ බනහගෙනන් ඉතුරවා අහන්න ඇතුවයිඉද බෙවලුවන්ද බෑ කියන මේ ආයතන ලෝකින් මගේ වසගේන. ම සත්්‍යවය කැ තුුණන් ට සත්්‍යවිතර මේ කානට අ සත්්‍යයත්ත හැෙනවා. නින්දාවත්තැහෙනවා. ප්‍රසංසාවිතරක් නෙමී. එන මේවා මගේ වසගේ නෑ හෙමනම් එකක් තමයි මේවා ඇයි මෙහිම ඇතිවෙන. හේ තුන් නිසාහටගත්ත පලධර්ම. නාම රූප ධර්මයන් එක තුනාාම් පස්සේ තමයි මේ ආයතන මට්ටමින් ක්‍රියාත්මක වේ අපිවට ක නො සසා යතන කියලනි. සලායතන චක්කාායතන සෝතායතන ගානායතන ජවහායතන කායතන මනනායතන කියලා ආයතන හයක් හැදනු නාමරූප එකතුයි නොකොට. දැ මේලා ඔබේ ඇස නාමරූප ධර්මය එකතුවෙලලා නිසායි ඔබේ එකකරකි නොි ක්කාායතනය කියන වෙන වෙලාට වෙන වෙලාට ඇස ඉන්ද්‍රියක් විදිරි ක්‍රියාත්මක ච්චරයි. දැ මේවෙලා ඔබේ දිව ජවහහායතනය නිමි ඇයි දිව සම්බන්ධ නාමරූප එකතු වෙල්ලා නෑ මේ වෙලා රසදැ ඉන්න නම වෙලා ඇැයි න ල ික හහි ද පත්ත නනිකකාර ගයුත්තේ අන්න දිී පැත්තට ගිහි බලු ොට ම ල ඒත්තකොට මේ හැකව එතන නිරද්දයි මොකක්වා ඉතිරි නැව මතක නැවම යන එතන ඒ ඒ මහොතේ. හොඳට බලන්න මනසිකාරය වෙන පැත්තකර ගයාට පසේ බණගැන වගේ වගක්නෑ ඒටක හටගෙන එතනම නිරුද්දයි. ඒගැන මේ හිත මහා වි්මිත කතාවක් මේක පෑ පහක්කයක් විස්තර කර විස්තර කර කර කියන්න ඕන කතාව. මේ මොහොතේම වෙන පැත්තකට මනසිකාර යවන්නකු. නඒ අහගත්ත බණ ඇසහරහනහර ඇතිවෙච නනාමරූපධර්මයෙන් එතනම නිරදධ නැද ල ය මනෝවි එකනේ මනසි මනස පැත්තට මනස පැත්තට තමංගේ්‍ය අවධනය යොමු කර්ඩු මනාහිතන පැත්ත. ද ගැහරි මොක්කර එතකට මේ බනාාහපුවා ඉතිරි නැත්තුවම නිරුද්ධ වෙලා මයි අ අර මානසි අවධානය පැත්තට තමන්ගේ අවධානය යොමුුවන්නේ එහම නම් මේ නාමරූප ධර්මයෙන් එකතුවෙච්ච ැක මයි ආයතන හැදන්නේ ඒ එට පස ආයතනත් එක දිකට පවතින්නේ නාමරප නිුද්ධනකට ආතනයක් නිරුද්ධලයවා මේ ආයතන හය මේ ආයතනහයි අත්දකින ලෝකය කෙරේ මම මගේ මගේ ආත්මය කියල ම අන්නහාේ බැඳිලයනවා ඇතට මේ විදිට බැඳිලෑ මේ අවධහනමක් තියෙනවා අපිට දැ මේ මේට හේතුවත් දැනගන්න දැන් රූපය ඇතිවෙන්නේ මොක් නිසාද ඔන්න නාම රූපය ඇතිවෙන හේතුවත් දැනගඩෝට මේ රූපය ඇතිවෙන්න ආහාරීම් පින්වත් මේරූපය ආහා ආහාරයයි ඉරුතුවයි කරමයයි චිතයයි හතරම බලපල මේ රූපය වැඩ කරන්න මේ රූපය ඇතිවන විදියට ප්‍රධාන වසේ මේ රූපය නඩත්තුවෙන්න ආහාරයි එකන එලිය තියන සතර මහධාතුුවකින් මෙතන සතර මහදාාතුුවක් නඩත්තු වෙලා. චර එ වෙන් ඇතර එලිය සමහතු දැ එලිය කන ොචි විදියට හරි පරිපපු විදි හරි හා විදි හරි ගන්නවා ගන්නක නතර කල දානන්නකු බලන්න මේ රූපයනික හෙල් ගක්ක පවාව ඩාාවට ඇදකෙ ලන්න ආරේ මිරූපේ පවති ආහරේ නිරුද්ධනකොට රූපේ නිරුත්තු එන අන්හේතුවත් දකිනෝ. එට පස්සේ වේදනා වේධනා සංඥා චේතන පස්ස න සිකාරකීන වටිකත නාම ධර්මේ ල්ල හොයන්න බෑ. වේදනාව ඇතිවෙන්න මොකක් නිසාද. ඉස් පරසේ නිසා. එකැ ඇහහි ස්පර්සේ තිබොත් තමයි ඇහ ස්පර්සිකය එහැයි රූපය ඇහ ා තු එකවීමනි ඒතුන එකතුවෙච්ච තැනක තමයි පේන මට්ටමෙන්නේ. එතු ැහැ පේ මට්ටම නිසා තමයි ඇහෙහි වේදනාව හටගන්න සුකවේදනනා දුක්වේදන දකින වනිසා සුකවේදනට හිනාව වෙනවා දුක්වේදනාවටආන්ඩවා එක එලි රපයට පුලුවන් අපි අන්ඩුවන්න. පුදුම වහල්භාවයක් තියනෙ මලියට අපි ඔය වහල් බාව විිදිිච්ච තැක තම අරහත්ව කියන් එක එලිය රපයට කිසිම දෙ කහ නලවඩත්බේ අඩුව වඩ බ. අබෝධයට පත්නිකන් දැක්කතනනා තඇැරලයනවා අඩ අපිට එලි රපයා එලියේ රූපයකට අපි වඩ වඩ බැරිද පුළුවන් එලි රූපයට අපි නලවඩ බැරිද පුළුව අපි ොචර සනසන්න පුළුවන් එලි රූපෝල්් ඒමන එලි කියන අපි අවබෝධයට පත්වෙල නෑ කිය එක එකින් කියවෙන්. අවබෝධය කිය කියන අ කුපාචේතෝම එක හොලවන්න බෑඇලේ රූප සබ්දගද රස පොට්ටබ දම් ඔක්කො මැතුන ඇතිවෙන වෙලා මත හැරලය. න මනි ර ල් න ල ලන්න ැරිකමක් නමු ්‍රාන්වාන්සගේ සොභාව වේතමයි දක්ක තැන අහපු තැන දැනු තැන හිතුනු තැන එතනම එතනමා ත හැරලයායනය එක. එක අවෝධයට පත්ච්චකනගේ චිින්තනයේ රටාාවයක. තැයිතුොට එහමනම් මතක තියාගන්න වේදනාව ඇතිවෙන්නේ බේදන කියෙන නනාම ධර්මයක් වේදනාව ඇතිවනි මක් නිසාද ඉස් පරසය නිසා. වේදන සඥා සංඥාව ඇතිවෙන්නේ සඥාවත් තිස් පරසය නිසා ඇයි. හෙ රූප සංඥාදුන ගන්න ඇහහි ව ස්පසය වනොත් විතර නැතන් රූපන්දුන ගන්න බැහෝ සඥාව විපල්ලාන්සවට අවවෙ යින මේ සංඥාාව කියන්නේෙ තනි බරුව කඇත්තරම් සඥා කියලා අපි ගන්නේවා ඇත්තේව නමි ඇහැ ඉදිරියට එන්නේ වර්ණ සටහනක් විතරයි අපි මේ ගන්න සඥාවකින් මගේ දුව මගේ පුතා මගේ බෙරිඳ මගේ ආදරවන්තය ආදරවන්ත ක කියලා ඇල්ලුවට. ත්තටම මගේ ආදරවන්තේ ආදරවන්තී කියලාල්ලන්න පුළුවන්යක්න බෙදල බලන්නුකෝ අමගහලා ඔක්කෝම සතමාදාාතුරට බෙද කොයි කෑල්ලෙ දාදරවන්තය ඉන්න කියලා බෙදල බලන්නකට මොක්වත් නෑ කියලා තේරෙනවා මේ බෙද බෙද බලදයකටගන විභද්්‍යවාදී කියලා බුදුදහන්. ධාතු මනසිකාරයම් බලකට තේරනවා මොන්න තරම් මෝඩ වැඩ්ද මේ සතරමා ධාතුකට අහුවෙලා පිට ඔපේටම රැවැටිලා ඒෝපයත් හැමදාම් පවති නොන ඒත්කමනේ මොන්න තරම් මඩ වැඩද මේ රාග උ සවසිඉනික කියලා තේරෙනවා. ර ාවනා ක්‍රමත් එක්ක තමයි මේ අත්දැකීම ඇතිවෙන්. එහම නැත්තන් බොය මොනවකිවත් නෑනෑ මේේ මොකක් කරිීකත් තියනවා කියමයි හිතෙන්නේ කොච්චර කිවත් අහන්න මොකක් කරිදි නක නෑනෑ මේක රසයක් තියනොම කියල හිතන්. ඇති මේක සත්තිමේ ගන සංඥාවටන අප හුවෙලා තියෙන පින්වත් මේක සත්‍යවශයෙන් පතින දෙයක් නෑනක. ඉති ඒකන හැයි චක්කු ප්‍රසාධය මත පතිත වෙන වර්ණ සටහන. ඒකට අපි එකක නම්දාලතියවා. සුදුමැනික ලකු මනිෙක කියී අපි නම්ද හලයිවට වරණ සටහන පතිත වෙනොට ඒද එට පස ඒක මතක තියාගෙන නිමිතියනු මිති හොට ඔලුුවේ සටහන් කරගෙන අපඒවාඒවා සටහන් කරෙන අප ඔොලුේ තියාග නින්වා අයික්. තිට පසේ ආ දමසක දැක්ක ගමන් ආරය අවලුවේ මතක් කරගත් එකත් එක මේ එලිය ගලප බ න අයතුළ ගැලපෙන වානවා මගේ දරුවයි ගැල පෙන්නැත්තන් යමගේ දරුවවා නේ මේ කියලා අපි ඒ විදියට තමයි අපි ලෝකයේ දිහා දකිින්. මේ දියට බලනකොට අපට තේෙනවා මේ මරප ර්මයන්ගේ පහලව මක්තින මෙ යටට ේතුව අත්දනගන්න ේදාවටත් හේතු ස්පර්සය සඥාවටත් හේතු. ස්පර්සය චේතනාවලටත් හේතු ස්පර්සේ. ේදනා සඥා චේතන ප ස්පර්ස පර්ය ේදනා සංඥා ේතන පස්ස කියනෙක ස්පර්සයේ ස්පර්සය කියනෙ එක හේතු කරගන තමයි මේ තුනම හටගන්නන්නේ ට පස්සේ ේද ංඥ ේත පස් ක හ ර ැතු ව මනසි කාර නිසා හම ේර කියන පංචස් න්ද. මේ අපි කියල ති බ පංචස්කන්දයට කල පන්නි කියල ඇත්තටම නාමරූප කියන වන්න කතාවක් නෙමයි පංචස්කන්දයට. ති මේ අමුතුතින් තෝරන්ට දෙෙකුත් නාමරූපකි කියවර සමරට තේරෙන් නැතිකොට මේ හුළුුවල කියපු කතාව. දැ සමරයට පංචස්කන්දේ විතරට තේරෙන්නේ න තේරෙන් නැකමට මේක නාම රූප කියල කෙටියෙක තේරෙන්න්න කියාපු බසාාවක් මේක්. තැබලන්න පංචස්කන්දයන මිති කියලා රූපය කියනෙ රූපස්කන්දේ. ඊට පස්සේ. නම ධර්ම දෙදම් මතනතින ේදනාව කියන්නේ වේදනාස්කන්දී. සංඥා කියන්නේ සංඥාස්කන්දී. වේදනා සඥා චේතනා කියන්න චේතනා කියෙන සංකාරස්කන්දිී. හන් චේතන කියන සංකරස්කන්දේ. ඇයි හිතේ චේතනවලට තමයිම පි පචස්කන්ද ංකාර් කියලක කියන්. න්න සංකාර කියන්නේ ඒකටයි. එතකොට බෙහැයි ඇතන නසිකාරය කියන්නේ සංකාරස්කම්දීටයිති. වේදනා සඥා චේතනා පස්ස මනසිකාරී කියන්නේ මනසිකාරයයි. මනසිකාරයයි චේතනාවයි දෙකමයිති සංකාරස්කන්දයට එතර කෝ මේක විඤ්ඥානස්කන්දය. කොයිද විංඥානස්කන්දය තින දැන් උු ලොක ප්‍ර්ණය වේදනා සඥා චේතන පස්ස මනසිකාරය කියනෙක ම ඉස්සලකොම මේ පංචස්කන්දේ මයිකල ෝ දැම්මක විං්ඥාස්කන්ද දැන් ත ලකු ප්‍රශයන්න්නේ දැම් බලන්න ස්පර්සය කියන එක බෙදන්ඩ ස්පර්සය කියන එක කාරණ කියක එක තුවද කාරණ තුනකක තුමකද කාරණා තුන්න ඇසේ නම්? ඇහැයි රූපයයි විී්ඥානය අන්න බල එහනම් මෙතන ස්පර්සය කියන්නේ වි්ඥානස්කන්දේ. නම රූපධර්මය අයිංකරාම ඉස්පර්ස තිය රපධර්මය අයිංකරම තුරුව නිමුකක්ද ං්ඥානය ම් ඉස්පර්සය ේදනා සං්ඥාචේතන පස්ස කියල කිව්ේ විඤ්ඥානස්කන්දේ. එනම් පංචස්කන්දමයි මේ කියන්න තිමේ පංචස්කන්දේ පස් තැනකදී විදර්ශනාකාරාම හරි අතීත පංචස්කන්ද ලෝකය හට ගැන රුද්ධ ව නාකාරයත්. අනාගත පංචස්කන්දලෝකයේ හටගෙන නිරුද්ධ වන බවත් වර්තමාන පංචස්කණද ලෝකයේද මේ ොහොතේද ඇතිව ඇවී නැතිවි නතිවයන බවත්. අජත්තික වස ඇතුළේ මාතුල පවතින පංචස්කණ්ද ෝකයේ ද ඇතිවම නැතිවෙන යන බවත්. බාහිර මගේ දරුව මගේ දුව මගේ පුතා මගේ අම්මතතා හෙලා බාහිර ලෝකෙත් මේ බඳන් පංචස්කන්ද ෝකයක් ඇතිව ඇවී නැතිවී නැවයන බවත්. ඒ බඳු පංචස්කන්්ද ලෝකයා කානිීච්‍ය තෝ දුක්කතෝ සල්ලතෝ, ගණ්ඩතෝ, රෝගතෝ පලතෝ පල කොතෝ, සුඥතෝ. අනත්තතු කියලා ප එකකොලොස්සාකාරකින් විදර්ශනා කරඩයි තියෙන ඉතින් පංචස්කන්දය විදර්ශනා කරළත් හරි නාමරූප ධර්මයන්ල්ලගෙන විදර්ශනා කළත් හරි තුකට අබෝධයට පත්වෙෙන්න්න පළුව ඉතින් ඔන්න ඔ විදියට අවබෝධය කර යන ගැඹුරු ඕකති අහගත්තට බැෑ ඕක හොඳ භාවනාවකින් ඉහලට හිත සමාහිත කරගෙන ඉතින් ඕක භාවනාවෙන් දකිින් නොනතුකට තමන්ට පේනවා මේ පංචස්කන්ද ලෝකයේ ඇතිව ඇතිවී නැතිී නැතිවයන විදි ඒ කායිවත් අහන්ඩ ඕන මේ කොහොම දෙ කියල තමන්ටම පේනවා තමන් ගිස්කන්දලෝකෙ උදේය දකින්න පුලො තේ දැකීම දක්වාම ඔබට හිතහසුරවා ගැනීමට මිදේශනා උපකාරවේවා කියලා අපි අධිෂ්ඨාන කරනු පින්න්නත්න අද දේශාව දායකත්වය ගෙන කටයුතු කළේ වත්තල පිදිචි ස්ටැන්ඩි පෙේරා මහත්ම ඇතුළු පින්වත් පිරිස හම නටම නිදුක් නිරෝගී සුව දිර්ගායිු සම්ප්තිය කායික මානසික යහපත මේ මැදිි පරිශ්්‍රවේට එකතුන ලොකුඩාවඔ බ හැම දෙනාටත් මේ යුතුම් කුසලානි සංසයන් බලවත්වීම තුළ සංසාරදුග්‍යවා ලබන උතුම් අමානනිවන් පිණසම මේ දේශනාමයේ කුසල් හේතුවාසනාවේවා කලා අදිිෂ්ඨාන කරනවා. එතු බලපොත්තු වනොකගේ ඒ සෝමපාල මහත්ම පියතුමන්ට අනුමෝදනා කිරීම. මර්සලින් පෙරෙරා මහත්මාට ඒවගේම ලියනෝරා මහත්මයට අබේතුන්ග ගම්මම් පිළ මහත්මාට ඒ වගේ කTV.B වික්‍රමසිංහ මහත්මා ප්‍රධාන ස්ටැන්ලි පෙරේරම්ම ඇතුමන්ගේ නමින් වගේ ඔබැහැමෝගෙම නමින් මේිය ගියාව සියලු ඥාතීන්ගේ භවගාමී සසර සුවපත්වේවා ආයති භවය සුව පත්වේවා ඉතා ඉක්මණින් මියගිය ඥාතීන්ට සංසාර දුග්‍යවා ලබන අමා නිවන් පිණිසම මේ දේශනාමයේ කුසල් හේතු වාසනාවේවා කියලා අධිෂ්ඨාන කරන. බලාපරොත්තිෙනවාගේඒ දම්මිකා කුරප්පු මහත්මියගේ පනස්්‍යවනි ජන්ම දිනේට අශුරවාද කිරීමට එතුමියයට අප ප්‍යාශරුවාද කරනවා. ධම්මිකා කරපපු මහත්මයට නිදුක්් නිරෝගී සුව දිර්ඝාශ සම්පත්තිය, කායික මානසික යහපත ඔබේ ලෝකාර්ථ සංසිද්ධියය සැලසේවා මේ ගෞතම බුද්ධ හසනයේදීම, වහවහාතුම් චතුරාරි සත්‍යය අවබෝධ කරගන්ට මේ දශනමේ කුසල් හේතුවා සනබේවා කියලා දිෂ්ාන කරනවා. ේකයන්හන්සේවි චපටත්තා ශිරවාද කරලතියන ලොකුඩාව් බැම දෙනාටම ධර්මශ්‍රවනය කරපු ලක්වාසී ලෝකවාසි සියලු දෙනාටත් මේ කුසල්ලපකාරවේවා. හැම දෙනාටම සංසාර ගමනය කෙළවර, අමානිවන් පිණිසම දේශනාමය කුසල් හේතුවාසනාවේවා කෙ අධිෂ්ඨාන කරනවා. විශේෂෙන් ම අපවත්තිී වදාල බෞද්ධ අමාධ්‍ය ජාලය නිර්මාතෘවරයන් වහන්සේ වන බෝධි සත්ව ගුණෝපේත නම කිය අවසරයි පින්වත් දරනාගම කුසලදම්ම නායක ස්වාමින්න් වහසේ ප්‍රධාන හා සංගරත්නයට තුම් අවබෝධය පිණිසම මේ ධර්මදානම කුසල් හේතුවා සනාවේවා කිය අධිෂ්ඨාන කරනවා. එත් එක්කම සියලු දෙවන්ට තවිචී පටන් භාග්‍රය දක්වා විහිී පැතිරී පවතින පෙනෙන නොපෙනෙන හැම දෙනාට මේ කුසල්ලප කාරවේවා. සංසාර දුග්‍යවා ලබනතුම් නිවන් පිණිසම හැම දෙනාට මේ කුසල්, හේතුවාසනාවේ වාකින් අධිෂ්ඨානින් දේශනාව නිමා කරනෝ ඔබ හැම දෙනාටම තෙරුවන් සරණයි.